පින්වතුනි අද නවම් පුර පසළොස්වක පොහොය දවස මේ සුන්දර රාත්‍රියේදී පින්වතුන්ලා සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සූදානම් වෙන්නේ තවත් උතුම් විදර්ශනාත්මක ධර්මයක් ජීවිතයට එකතු කරගන්න අපේ පින්වත් නෝන මහත්මිය අපිට ප්‍රශ්න වගයක් යොමු කළා පින්වතුන්ලා පසුගිය විදර්ශනා රාත්‍රියේ වැඩසටහන ශ්‍රවණය කරලා අප වෙත යොමු කළා වූ ප්‍රශ්න 15ක් පමණ මා වෙත යොමු කළා තියෙනවා පින්වතුනි ඒ සෑම ප්‍රශ්නයකදීම හැම පින්වතෙක්ම විමසලා තියෙන්නේ භාවනාව පටන් ගන්නෙ කොතනින්ද කියලා ඒ වගේම තවත් පින්වතෙක් අහනවා ස්වාමින්වහන්සේ භාවනා කරද්දී මගේ සිත විසිරෙනවා කියලා තව කෙනෙක් අහනවා ස්වාමින්වහන්සේ මම භාවනා කරද්දී මට නිදිමත ගතිය එනවා කියලා ඒ වගේ තමන් උතුම් විදර්ශනාමය සමත භාවනාවන් සිද්ධ කරද්දී තමන්ට ඇතිවෙනා වූ ගැටලු පිළිබඳවයි පින්වතුන්ලා ඒ ආකාරයෙන් ප්‍රශ්න යොමු කළා තියෙනවා පින්වතුනි නිරතුරුවම පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනි හිතන්නේ අපි මේ ජීවිතේ පුරුදු වෙන්න භාවනා කරනවා නෙමෙයි අතීත පටිච්ච සමුප්පන්න භව ගමනේදී අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේලා දසදහස් ගණක් මුණ ගැහිලා ඇති උතුම් සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගණක් මුණ ගැහිලා ඇති අපි මේ සෑම සම්බුද්ධ ශාසනයකදීම මේ උතුම් සමත විදර්ශනා ධර්මයන් ජීවිතවලට එකතු කරගෙන ඇති ඒ නිසා පින්වතුනි එවන් අතීත පටිච්ච සමුප්පන්න දැනින් රාසියක් අපේ පරිත්‍ත සම්පන්න විඥානයන් තුල බැසගෙන තියෙනවායි කියන කාරණය පින්වතුන්ලා සිහිපත් කරගන්න ඕනේ. පින්වතුනි මේ සෑම ප්‍රශ්නයක්ම කියවලා බලද්දී ඒ සෑම ප්‍රශ්නයක්ම මතුවලා තියෙන්නේ පරිත්‍ත සමුප්පාද ධර්මයන් පිළිබඳව පින්වතුන්ලා අවධානය යොමු නොකරන නිසායි කියලායි භික්ෂුවට නම් තේරෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිත්‍ත සමුප්පාද ධර්මයෝ ජීවිතේට එකතු නොකර ගැනීම නිසාම අපි හැමෝගේම ජීවිතය අවුල් වූ නූල් බෝලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි තාම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නැත්නම් පින්වතුනි අපි නිහතමානී වෙන්න ඕනේ තේරුම් ගන්න අපි පටිච්ච සමුප්පාද ධර්මයන් ජීවිතයට එකතු කර නොගැනීම නිසාම අවුල් වූ නූල් බෝලයක් කියන කාරණය. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සත්‍ය විසුද්ධි ධර්මයන් දේශනා කරද්දී මුලින්ම දේශනා කරන්නේ සීල විසුද්ධිය. පින්වතුන්ලා යොමු කරලා තියෙන ප්‍රශ්න 15ටම මම පොදු පිළිතුරක් තමයි දේශනා කරන්නේ පින්වතුනි. ඒතර බුදුරජාණන් වහන්සේ සත්‍ය විසුද්ධි ධර්මයන්ගේ සීල විසුද්ධිය මුලින්ම දේශනා කරමු. ඊළඟට චිත්ත විසුද්ධිය දේශනා කරමු. ඒ වගේම පින්වතුනි අපේ සමහරක් පින්වතුන්ලා තුල විශ්වාසයක් තියෙනවා. තමන් සීල විසුද්ධිය තුල ජීවත් වෙද්දී තමන් උතුම් සෝවාන් ඵලයට පත් වෙලා කියලා සමහරු හිතනවා. තව කෙනෙක් හිතනවා තමන් චිත්ත විසුද්ධියට පත් වෙලා තියෙන වෙලාවේ තමන් සෝවාන් ඵලයට පත් වෙලායි කියලා. තවත් පින්වතෙක් හිතනවා තමන් දිට්ඨි විසුද්ධියට පත් වෙලා තියෙන වෙලාවේ තමන් උතුම් සෝවාන් ඵලයට පත් වෙලායි කියලා. තවත් කෙනෙක් හිතනවා තමන් කාංකාවතරණ විසුද්ධිය ජීවිතයට එකතු කරගත්ත වෙලාවේ තමන් සෝවාන් ඵලයට පත් වෙලායි කියලා. තව කෙනෙක් හිතෙනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය තමා තුළ ඇති කරගත්ත මොහොතේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා කියලා. පින්වතුනි අපි නිහතමානීව හිතන්න දක්ෂ වෙන්න ඕනේ අපි මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගනිද්දී තමයි අපි මාර්ගය නිවැරදිව හඳුනාගත්ත වෙන්නේ. ඒතර බලන්න අපි මාර්ගය නිවැරදිව හඳුනා ගන්න ඉස්සෙල්ලා කඩයෙන් කීයක් පහු කරන්න ඕනේද? සීල විසුද්ධිය පහු කරන්න ඕනේ, චිත්ත විසුද්ධිය පහු කරන්න ඕනේ, දික්ටි විසුද්ධිය පහු කරන්න ඕනේ, සංකාවතරණ විසුද්ධිය පහු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය ළඟට අපි පිනතුනේ. ඒත් අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒතකොට සීල විසුද්ධියට පෙර ආතුව අපි ලෞකික ප්‍රඥාව ඇති කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් අපේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. ඒ ලෞකික ප්‍රඥාවේ ශක්තියයි ඒ ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ සීල විසුද්ධියයි අපිව අනිවාර්යෙන්ම ඥාන දර්ශන විසුද්ධිය කරා කවදා හරි අරගෙන යන්නේ. එනිසා පින්වතුනි භාවනා කරන්නේ අද්දී කලබල වෙන්න එපා. කලබලකාරී සිතක් සකස් වෙනවා නම් ඒ සෑම මොහොතක මේ සිත පස්ස පච්චයා වේදනා පස්සේ නිසා සකස් වූ විඳීමක් කියන තැන හිතලා එක්ක එක චිත්තානුපස්සනාවෙන් අයින් කළා දාන්න. එමෙ නැත්නම් ධම්මානුපස්සනාවෙන් අයින් කළා දාන්න. අයින් කළා දාලා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න. සප්ත විසුද්ධි ධර්මයන්ට අදාළව පින්වතුනි මේ භාවනාවේ ලබන ප්‍රතිඵලයන් ගැන ජීවිතයට අවබෝධයක් ලබා ගන්න.
එතකොට මම මුලින්ම කිව්වා ඔබ සීලවිසුද්ධියෙන් ශක්තිමත් වෙන්න ඕනේ. දැන් ඔබ බලන්න ඔබ භාවනා කරන කෙනෙක් නම් ඔබ සමත විදර්ශනා වඩන කෙනෙක් නම් හිත විසිරෙනවා කියනවා, නිින්ද යනවා කියනවා, තව කෙනෙක් කියනවා බිය වෙනවා කියලා, තව කෙනෙක් කියනවා අමනුෂ්‍ය රූප පේනවා කියලා. එතකොට පින්වතුනි අපිට මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අපි මේ මාර්ගයේ නිවැරදිව ජීවිතයට එකතු කරගෙන නැහැ. නියතමානී වෙන්න. කොයිම වෙලාවකවත් භාවනාවේදී තමා තමාට ලකුණු දෙන්න යන්න එපා. නිරතුරුවම තමා බිඳුවට දාලයි භාවනාවෙන් නැගී සිටින්න ඕනේ. එනිසා සීල විසුද්ධිය ගැන හිතන්න. සීල විසුද්ධියට පෙර ආතුව ඔබ බලන්න. ඔබේ ජීවිතයේ ලෞකික ප්‍රඥාවට අදාළ සම්මා දිට්ඨිය අර්ථයන් ඔබ තුල ශක්තිමත්ද කියලා, සම්මා සංකප්පයන්ගේ අර්ථයන් ඔබ තුල ශක්තිමත්ද කියලා ඒ දෙක හොඳින් බලන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය නිවැරදිව විකෘතීන්ගෙන් තොරව අපේ ජීවිතයට අපි එකතු කර ගන්න. බුදුරජාණන් වහන්සේගෙන් බැහැර මාර්ග වලට යන්නේ නැහැ පිංගතුනි. මොකද වර්තමාන සමාජයේ අප්‍රමාණ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ මාර්ගයන් කරා ගමන් කරමු. අපි උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න වෙලාවේ පිංගතුනි අපේ ජීවිතයට එකතුන එක ධර්මතාවයක් තමයි තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව. සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ. ඒතොර තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව කියන්නේ පිංගතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් බැහැර ධර්මයක් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. දැන් තේරුම් ගන්න ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් බැහැර බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ධර්මයක් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. පින්වතුනි භික්ෂුවක් හැටියට මම මගේ ජීවිතයට එකතු කරගත්ත උතුම් ධර්මයක් තියෙනවා නම් ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයමයි. එනිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී, ආනාපාන සති සූත්‍රයේදී, කායගත සති සූත්‍රයේදී මේ ආකාරයෙන් භාවනාවට අදාළව දේශනා කළ තියෙනා වූ සූත්‍ර ධර්ම පින්වතුනි ඔබේ ගුරුවරයා කරගන්න. ඔබේ ගුරුවරයා කවුරුණත් කමක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, පින්වත් ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. ගුරුවරයා කවුද කියන කාරණේ අදාළ නැහැ. නිරතුරුවම ඒ ගුරුවරයා දේශනා කරන්නා වූ ධර්මය කමඨහන් සූත්‍රගත ධර්මයේ බහා බලන්න. සතර සතිපට්ඨාන ධර්මයන් තුල බහා බලන්න. මොකද අපි කවදාහරි දවසක උතුම් තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ඇති කරගත්තා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් බැහැර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ ධර්මයක්. අපේ අම්මා තාත්තා කිව්වත්, අපේ ගුරුවරයා කිව්වත්, කොයිසම් මහත් නායක ස්වාමින් වහන්සේ නමක් කිව්වත් අපි ඒක අපේ ජීවිතවලට එකතු කරගන්නේ නැහැ. අනුපින්නුත් අතල ශ්‍රද්ධාවෙන්. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගෙන් බැහැර මාර්ගවලට යන්න එපා පින්නතුනි. භාවනාවේදී අපි දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ අප්‍රමාණ කමඨහන් සමාධිගත වෙලා තියෙනවා. නමුත් ඒ කිසිම කමඨහනකින් මම නම් හිතන්නේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව කියන තැනට අපිට යන්න පුළුවන් වෙයි. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය ඔබේ භාවනාවේ ගුරුවරයා කරගන්න පින්වතුනි. එහෙම ගුරුවරයා කරගෙන නිරේතුරුව දකින්න බුදුරජාණන් වහන්සේ සප්තවිසුද්ධි ධර්මයන්ට අදාළව දේශනා කළා තියෙනවා. මුලින්ම එයා ලෞකික ප්‍රඥාව තුළ ශක්තිමත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. එයා තුළ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් බැහැර ධර්මයන්ට යන්න එපා. ඒ වගේමයි කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. අපි භාවනාවක් කරද්දී අපේ හිත විසිරෙනවා නම්, අපේ සිත තුළ පංච නීවරණ වැඩි නම්, අපිට නිදිමත දැනෙනවා නම්, අපිට භාවනාවකට හිත සකස් වෙන්නේ නැත්නම් දකින්න කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අනේ මා තුළ භාවනාවට මෙවැනි උකටලී භාවයක් සකස් වෙන්නේ ඊට අදාළ පිනේ ඊට අදාළ කුසල් ධර්මයන්ගේ දුර්වල භාවයක් තියෙන නිසායි කියලා. එතකොට ඒකට ගැටෙන්න අවශ්‍ය නැහැ. ඇයි අපි ගැටෙන්නේ? ඔබම පටිච්ච සමුප්පන්නව කළා වූ වරදක ඵලයකුයි ඔබ මේ අවස්ථාවේදී භුක්ති විඳින්නේ. එනිසා ඒ අඩුව හදාගන්න. ඒ වගේම පටිච්ච සමුප්පන්න උපතක් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. ළඟ ජීවිතේ මම සතර අපායකට වැටෙන්න පුළුවන්, භවාත්‍රයේ තවත් උපතකට යන්න පුළුවන්. ඒ නිසා මම කෙසේ හෝ මගේ ජීවිතය අවම වශයෙන් උපරිම ආත්ම භව 7කටවත් භව ගමනේ සීමා කරගන්නවා කියන සම්මා දිට්ඨිය අර්ථයේ තියෙනවා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. අපි කොච්චර සුන්දර භාවනාවන් සිද්ධ කළත් අම්මා තාත්තාට උපස්ථාන කරන්නේ නැත්නම්, අම්මා තාත්තාට ගරු කරන්නේ නැත්නම්, අම්මා තාත්තාට සලකන්නේ නැත්නම් ඔබේ භාවනාව
සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ පින්වතුනි. ඒක තේරුම් ගන්න. දානේ සීලේ අර්ථයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. මොකද දානෙයි සීලෙමයි අපේ ජීවිතයට ආවිෂය වර්ණය සැපේ බලය ලබලා දෙන්නේ. අපිට නිරෝගීව අපේ භාවනා මාර්ගයේ ශක්තිමත් කරගැනීමේදී දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. කිසිම කෙනෙකුට කියන්න බෑ මම සතර සතිපට්ඨාන ධර්මයන් වඩන කෙනෙක්, මම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්, සකෘදාගාමි ඵලයට පත් වෙච්ච කෙනෙක්, අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඒ නිසා මට සීලය වැඩක් නැහැ කියලා කියන්න බෑ. මට දන් දීම වැඩක් නැහැ කියලා කියන්න බෑ. අනාගාමි උග්‍ර ගෘහපතිතුමාත්, අනාගාමි වේලුකණ්ඩකී නන්ද මාතාවත් පින්වතුනේ අප්‍රමාණ සංඝය ආරමුණු කරගෙන දන් දුන්නා. ඒත් මේ විශ්වාස තියෙන්න ඕනේ. ඒ වගේම ඕපපාතික උපතක් තියෙනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඕපපාතික උපතක් තියෙනවා මගේ ජීවිතේ මම ඒ ඕපපාතික උපත නිරෝධය කරනවායි කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ. මම උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච ඕපපාතික දෙවියෙක් වෙනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ වගේමයි පින්වතුනි මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්න අවබෝධ කරගැනීමේ ශක්තිය තියෙනවා කියන විශ්වාසය. දැන් ඔබ භාවනා කරද්දී මේ විශ්වාසයන් එහෙම තියෙනවද? පින්වතුනි අපි කුමන භාවනාවක් සිද්ධ කළා? එය සතර සතිපට්ඨාන ධර්මයන් වෙන්න පුළුවන්, එය සක්මන් භාවනාවක් වෙන්න පුළුවන්. ඒ සෑම භාවනාවකදී පින්වතුනි අපි තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. සතර සතිපට්ඨාන ධර්මයන් තුලත් අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. මොකද නිවන් මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අපි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට අවශ්‍ය නැහැ කියලා නම් හිතන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ සෑම භාවනා කමටහත් තුළද අපි තුල වැඩෙන්න ඕනේ. ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් තුලදී ඔබ තුල නිරතුරුවම පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන්න ඕනේ විදර්ශනාත්මකව. තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙද්දී ඔබ ඔබේ භාවනාවේදී ඔබ කවදාක්වත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් බැහැර කමටහනකට යන්නේ ඔබ යන්නේ නැහැ. ඔබේ භාවනාව තුල සම්මා සංකප්පයන් වැඩෙන්න ඕනේ. ඔබ භාවනා කරන මොහොතේ ගැටෙන සිතක් ඇති කරගන්නවා නම් දැන් මේ ප්‍රශ්න ගොඩකම පින්වතුල්ලා ලියලේවල තියෙනවා. භාවනා කරද්දී ගැටෙන සිත් ඇති වෙනවා කියලා, භාවනා කරද්දී පංච නීවරණ ඇති වෙනවා කියලා, භාවනා කරද්දී දේශය ඇති වෙනවා කියලා. එහෙමනම් ඔබේ සතර සරිපට්ඨාන ධර්මයන් තුල සම්මා සංකප්පයන් තිබිලා නැහැ. සම්මා සංකප්පයන් තිබිලා නැහැ. ඔබේ සතර සරිපට්ඨාන ධර්මයන් තුල සම්මා දිට්ඨිය තිබිලා ඒ අංගයන් දුර්වලවයි තිබිලා තියෙන පිණතුනි. ඒ නිසා කුමන භාවනාවක් ඔබ සිද්ධ කළත් ඔබ මේ මොහොතේ දැස් පියාගෙන උතුම් කායානුපස්සනා වැඩුවත් ඒ කායානුපස්සනා වඩන මොහොතේ පිණතුනි මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විදර්ශනාත්මක ඔබ තුල වැඩෙන්න ඕනේ. විදර්ශනාත්මක ඔබ තුල වැඩෙන්න ඕනේ. ඒ නිසා අපි කවදා හරි දවසක උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරට යන්නේ කවදා හරි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉන්පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි කරේ තියාගෙන යන්න අවශ්‍ය නැහැ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි ගන්න තියෙන උතුම් ඵලය අපි ජීවිතේට ලබලයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සත්පුරුෂ භාවයෙන්, කෘතවේදී භාවයෙන් දැකීම පමණක්මයි දාට අපිට අවසානිතුරු වෙන්නේ. එනිසා නිරේතුරුවම භාවනා කරන කෙනා ලෞකික ප්‍රඥාව කෙරෙහි හිත යොමු කරන්න, සම්මා සංකප්ප කේන්ති ගන්න එපා, හිංසාකාරී සිතුවිලි ඇති කරගන්න එපා, ලෝභ දේශ මෝහයන් ඇති කරගන්න එපා. උදට හිතන්න ඔබ භාවනාව කරේ ලෝභ සිත් තියෙනව නේද? මේ භාවනාවේදී ඔබේ සිත ගැටෙන්නේ භාවනාව කරේ ඔබ තුල ලෝභ සිත් තියෙනව නිසා නේද? ඒ නිසා ඔබ භාවනාව කරේ ලෝභ සිත් ඇති කරගන්න මොහොතක් පාසාම පින්වතුනි සම්මා සංකප්පයන් ඔබේ තුරෙන් දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා එතකොට ඔබ ලෞකික ප්‍රඥාවෙන් දැන් සීලයට යනවා. සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ භික්ෂුන් වහන්සේලා නම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය, ඒ වගේම සාමණේර දස සීලය. එතකොට මේ අංග තුනෙන් තමයි අපේ සීල විසුද්ධිය ඇති වෙන්නේ පින්වතුනි. එතකොට සීල විසුද්ධියේදී ගිහි පින්වතුල්ලා නම් ආජීවාට්ටමක සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය ඇති වෙන්න ඕනේ. භාවනා කරන වෙලාවේ විතරක් භාවනා කමටහන තුල ඉඳලා හරියන්නේ නැහැ. නිරයතුරුවම අපි එදිනෙදා සෑම කටයුත්තක් කරද්දිම පින්වතුනි ඉන්ද්‍රිය සංවරය කියන කාරණය නිරයතුරුවම අපි තුල තියෙන්න ඕනේ. ඇහෙන් රූපයක් දැකලා අපි අපේ මනස සංවර කරගන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහලා අපි මනස
සංවර කරගන්නේ නැහැ. අපි නිරේතුරුවම දිවෙන් නාසයෙන් ශරීරයෙන් ස්පර්ශයක් දැනීමක් ලැබලා අපි මනස අසංවර කරගන්නේ නැහැ. නිරේතුරුවම ඉන්ද්‍රිය සංවර සීලය තුල ශක්තිමත් වෙන පින්තුනි. සෑම මොහොතකම ඔබේ ආයතන හය පින්තුනි මධ්‍යස්ත ස්වභාවයෙන් ධර්මානුකූලව තියාගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ වගේම නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධියට අදාළව කියන්නේ ආජීව අට්ටමක සීලය අපි තුල තියෙන්න ඕනේ. දෙවනුව පින්තුනි ඉන්ද්‍රිය සංවර සීලය අපි තුල තියෙන්න ඕනේ. තුන්වෙනුව ප්‍රත්‍යක්ෂා සීලය. ගොඩාක් දුර්වලයි අපේ සමාජයේ. භාවනා කරන පින්තුල්ලා තුලත් ප්‍රත්‍යක්ෂා සීලය බොහොම දුර්වලයි. අපි පරිහරණය කරන සිව්පස්සේ පින්තුනි සිහිනුවණින් පරිහරණය කරන්න ඕන. ඔබ ගන්න ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස ඉඩකඩම් බෙහෙත්ේ පින්තුනි මේවා නිරේතුරුවම සිහිනුවණින් පරිහරණය කරන්න ඕනේ. මේ සෑම දෙයක්ම අපි පරිහරණය කරන්නේ දෙතිස් කුණුපයක පෝෂණය උදෙසායි කියන දැක්ම අපිට තියෙන්න ඕනේ. මේ සෑම දෙයක්ම පරිහරණය කරන්නේ සතර මහා ධාතුවක ඇටසැකිල්ලක මරණානුස්සතියක අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක පෝෂණය උදෙසායි කියන දැක්ම හැම වෙලාවෙම තියෙන්න ඕනේ පින්වතුනි. ඔබ ඇඳුමක් අඳිනවා නම්, ඔබ කමිසයක් අඳිනවා නම්, කලිසමක් අඳිනවා නම්, නිරේතුරුව මේ අඳින මොහොතේ අනේ මේ ඇඳුම මං අඳන්නේ ඇටසැකිල්ලකට කියන කාරණය දකිමින් අඳින්න. මේ ශරීරයට මං කෑම කවන්නේ බෙහෙත් හේ දෙන්නේ අනේ මරණානුස්සතියකට දෙතිස් කුණුපයකට සතර මහා ධාතුවකට අට්ටික සංඥාවකට කියන කාරණය දකිමින් මේ දේ කරන්න. පින්වතුනි නිරතුරුවම ප්‍රත්‍යක්ෂා සීලය තුළින් ඔබව ක්‍රමානුකූලව සංහිඳුනා වූ මනසකින් භාවනාවට යොමු කිරීමේ මාර්ගය ඔබට පාදලා දෙනවා. ඊළඟට සම්මා ආජීව සීලය වැරදි ආජීවයන්ට යන්න එපා. බලවත් ආකාරයේ වැරදි ආජීවයන් සමාජය තුල තියෙනවා. ඒ වැරදි ආජීවයන්ගෙන් බැහැර වෙලා ආජීව අට්ටමක සීලය තුල ඔබ ජීවත් වෙනවා වගේම පින්වතුනි ඔය අන්‍ය සීලවුතයන් යంత్ర මන්ත්‍ර ගුරුකම් මේ පැතිවලට ඔබ ඇදිලා ගියොත් පින්වතුනි අවම වශයෙන් සීල විසුද්ධිය තබා ඔබ තුල ලෞකික ප්‍රඥාව දුර්වල වෙලා යන තෙරුවන් කෙරේ සද්ධාව ද යන. එනිසා නිරේතුරුවම භාවනා කරන්න පෙර ආතුව දැන් ඔබ ලෞකික ප්‍රඥාව තුල අවධානය යොමු කළා. ඊළඟට ඔබ දැන් සීල විසුද්ධිය ගැන අවධානය යොමු කළා. ඊළඟට චිත්ත විසුද්ධිය ඇති කරගන්න. සිතේ පිරිසිදු භාවය. ඒතකොට සිතේ පිරිසිදු භාවය කියන්නේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියනා වූ කාරණා තුන ආරෂ්ඨාංගික මාර්ගයට අදාළයි. එනා නිරේතුරුව සම්මා වායාමයන් තුල ඔබ ජීවත් වෙන කෙනෙක් වෙනවා. සම්මා වායාමයන් ඔබේ ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වෙලා තියෙන ආජීව අට්ටමක සීලෙන් පෝෂණය වෙලා තියෙන ඒ සුන්දර සම්මා වායාමයන් තමයි ඔබට උතුම් සම්මා සතිය සකස් කළා. පින්වතුනි සම්මා සතිය තමයි ඔබ විසින් ඔබව පාලනය කිරීම උදෙසා ඔබම මතු කර ගන්නා වූ වේවැල බවට පත්තේ. බුදුරජාණන් වහන්සේ සුන්දර සීලයන් අපිට දේශනා කළා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සීලය උපසම්පදා භික්ෂුන් වහන්සේලා උදෙසා, සාමණේර සීලය සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා, උපෝසත සීලයන්, ආජීවට්ටමක සීලයන්, පංච සීලයන් මේසා සුන්දර ගැඹුරු සීලයන් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කාටවත් පින්වතුනි වේවැලක් අතට දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වේවැල අපිව පාලනය කරන, අපිව සීලය තුල ශක්තිමත් කරන වේවැල, මාර්ගය තුල ශක්තිමත් කරන වේවැල, මාර්ගය තුල අපිව නිවැරදි භාවයට පත් කරන වේවැල අපි විසින්මයි මතු කර ගන්න ඕනි පින්වතුනි. එනිසා ඔබ භාවනා කරන්න පෙර ආතුව ඒ වේවැල ඔබව පාලනය කරන, ඔබව නිවැරදි කරන, ඔබට අවවාද කරන ඒ වේවැල ඔබ තුලින් මතු කර ගන්න. ඒ වේවැල තමයි උතුම් සම්මා සතිය. ඒතොර මේ උතුම් සම්මා සතිය සකස් වෙන්න නම් සම්මා වායාමයන් වැඩෙන්න ඕනේ, සීලයට අදාළ අංග වැඩෙන්න ඕනේ, ලෞකික ප්‍රඥා වැඩෙන්න ඕනේ, කල්යාණ මිත්‍රාසය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුල මේ උතුම් ධර්මය අපි මතු කර ගන්න ඕනේ. එනිසා පින්වතුනි තමාව පාලනය කරන, තමාව ධර්ම මාර්ගේ ශක්තිමත් කරන වේවැල තමා තුලින් මතු කර ගන්න. භාවනාවේදී අපි දුර්වල වෙනවා නම් ඒ කියන්නේ භාවනාවේදී අපේ පාලනයෙන් අපිව බැහැරට යනවා නම් අපි තාම අපිව පාලනය කරන වේවැල් අතට අරගෙන නැහැ පින්වතුනි. එසා වේවැල් අතර ගන්න ඔක්කොමද මිස්සෙල්ලා. ඒ වේවැල තමයි උතුම් සම්මා සතිය. එයා කුසලයේ කුසලයේ හැටියට අඳුරනවා. අකුසලයේ අකුසලයේ හැටියට අඳුරනවා. එයා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙන කෙනෙක්. එයා සීලය සීලයේ හැටියට දුස්සීල භාවයේ දුස්සීල භාවයේ හැටියට නිවැරදිව අඳුරනවා. එයා දුස්සීල භාවයෙන් බැහැර වෙලා සීලයේ තුල
ශක්මත් වෙනවා. එයා සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නිවැරදිව අඳුනනවා. එයා සම්මා මාර්ගයේ මිත්‍යා මාර්ගයේ නිවැරදිව එයා අඳුනනවා. අඳුරලා සම්මා මාර්ගය තුල ශක්තිමත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරතුරුවම සම්මා සතිය කියන වේවැලෙන් තොරව පින්වතුනි අපිට මාර්ගය ප්‍රශ්න වලින් තොරව නම් ඉස්සරහට යන්න බැහැ. අපි නිවැරදි ඉලක්කයට යොමු කරන ඒ වේවැල තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතිය කියන වේවැල අතර ගත්තට පස්සේ පින්වතුනි ඊළඟට අපි තුල සකස් වෙන උතුම් සම්මා සමාධිය. ඒ තමයි චිත්ත විසුද්ධියට අදාළ වූ සුන්දර ධර්මතාවයක්. නමුත් චිත්ත විසුද්ධිය ඇති කරගෙන දැන් ඔබ තුල සම්මා සමාධිමත් හිතක් තියෙනවා. ඔබේ සම්මා සමාධිමත් හිතෙන් පින්වතුනි ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. නමුත් ඔබ හිතන්න එපා ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා කියලා. ඔව් පියවර තියෙනවා පින්වතුනි තුනක් ඉස්සරහට යන්න. ඒ නිසා මේ චිත්ත විසුද්ධිය කියන ප්‍රාථමික පියවරේදී ඔබ කවදාක්වත් මම සෝවාන් වෙලා කියලා නම් හිතන්න යන්නේ එපා. එහෙම සිතුවිල්ලක් ආවොත් ඒ සිත පස්ස පච්චයා වේදනා පස්සේ නිසා සකස් වූ විඳීමක් කියලා ධම්මානුපස්සනාවෙන් ඒ සිතුවිල්ල සෝදලා දාන්න. දාලා නිරේතුරුවම චිත්ත විසුද්ධිය තුලින් දිට්ඨි විසුද්ධිය මතු කරගන්න. දැක්ම පිරිසිදු කරගන්න පින්වතුනි. භාවනා කරන්න ඉස්සෙල්ලා දැක්ම පිරිසිදු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තට පස්සේ ඒ කියන්නේ චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙන තැනදී දිට්ඨි විසුද්ධිය දේශනා කරන්න. දැන් අන දැක්ම පිරිසිදු කරගන්න. අපේ දැක්ම අපිරිසිදු වුණොත් පින්වතුනි අපිට කවදාක්වත් නිවැරදි දැක්ම අපිට ඇති කරගන්න බැහැ. අපි රූපේ නිත්‍යයි කියලා ගන්නවා. වේදනාව නිත්‍යයි කියලා ගන්නවා. හඳුනා ගැනීම නිත්‍යයි කියලා ගන්නවා. සංස්කාර නිත්‍යයි කියලා ගන්නවා. විඥානය අපි නිත්‍යයි කියලා අරගෙන මේවා මමයේ මගේ ආත්මය කියලා අපි අර ගන්නවා. මේවා තුල බැසගෙන ඉන්නවා පින්වතුනි. දැන් මේ භාවනාවේදී අපිට සිද්ධ වෙලා තියෙන එක තමයි. දැන් මහත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙන්නයි ඉන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතයට අදාළ කාමයේ චිත්තේ මට සකස් වෙන්නේ නැහැ. මම භාවනා කරනවා ස්වාමීන් වහන්සේ මට තාම ඒකේ ප්‍රතිඵලයක් නැහැ. දැන් මේ මොකක්ද කියන්නේ? පින්වතුනි මම කියන දැඩි ආත්මීය තැන ඉඳලා පින්වතුනි එයා භාවනාව දකිනවා. එයා එයාගේ පැවිදි භාවයේ දකිනවා. එයා එයාගේ භාවනාවේ දුර්වල භාවයේ දකිනවා. මේ සෑම ධර්මයක් ක්‍රියා මමත්තේ දැඩි භාවයෙන් පෝෂණය කරනවා පින්වතුනි. කවදාක්වත් එයාට භාවනාවේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්ද? අපි මේ මම කියන ධර්මතාවයේ පටිච්ච සමුප්පාදය තුල විසිරවල දකින්නේ නැත්නම් මේ අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන ධර්මතාවය තුල අපි විසිරවල දකින්නේ නැත්නම් අපි නිරේතුරුව මම කියලා ගන්නවා නම් මගේ හිත විසිරෙනවා. මට නිින්ද යනවා. මගේ භාවනාවේ ප්‍රතිඵලයක් නැහැ. මට අමනුෂ්‍ය රූප පේනවා. පින්වතුනි, දිට්ඨි විසුද්ධිය ශක්තිමත් නොකර පින්වතුනි, කාංකාවතන විසුද්ධිය දිශාවට යනවා. විදර්ශනාව දිශාවට යනවා. ඒ නිසා නිරේතුරුවම ඔබ චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙන තැනදී, ඒ කියන්නේ සම්මා සමාධිමත් හිතක් සකස් වෙන තැනදී, පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මයන්ට අදාළව ඔබේ දැක්ම පිරිසිදු කරගන්න. දැන් මේ ප්‍රශ්න 15ේම තියෙන්නේ දැක්මේ දුර්වලභාවය. මම කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ භාවනාව කියලා ගන්නවා, භාවනාව මගේ ආත්මය කියලා ගන්නවා, භාවනාව නිත්‍යයි කියලා ගන්නවා, භාවනාව ස්ථිරයි කියලා ගන්නවා. ඒ නිසාම පින්වතුනි ඒ ධර්මතාවය රූප වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍ය වෙද්දී අන්න අපි යතිනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් භාවනා කරද්දී මගේ භාවනාව වැඩෙන්නේ නැහැ, මගේ හිත වැඩෙන්නේ නැහැ කියන තැනදී මම කියලා ගන්න එපා. ඒක විදර්ශනාවට පෙර ආතු ඔබ ජීවිතයට එකතු කොටේතු ධර්මයක්. ඔබ මම කියලා ගන්න එපා, මගේ කියලා ගන්න එපා. ඔබ නිරේතුරුවම මම කියලා හිතද්දිම පටිච්ච සමුප්පාදය තුළ විසිරවන ජීවිතේ. අවිද්‍යාව පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං. ඉන්නතුනි පටිච්ච සමුප්පාද ධර්මයේ තුළ විසිරවද්දී ප්‍රශ්න විසිරිලා. ඔබට පටිච්ච සමුප්පාද ධර්මයේ තුළ විසිරවොත් පමණයි විදර්ශනාත්මකව ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මෙතන මම කියලා පින්වතුනි සෑම දෙයක්ම මම කියන ගිනුමට දාලා ඔබේ දිට්ඨි විසුද්ධිය දුර්වල කරගත්ත තැනදී අනිවාර්යයෙන්ම පින්වතුනි ඔබේ විදර්ශනා ධර්මය වැඩෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන දිශාවට. ඒ නිසා නිරේතුරුවම ඔබ ලෞකික ප්‍රඥාවෙන් ශක්තිමත් නම් ඔබ සීල විසුද්ධිය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. සීල විසුද්ධිය තුළ ඔබ ශක්තිමත් නම් ඔබ තුළ චිත්ත විසුද්ධිය ශක්තිමත් වෙන්න ඕනේ. ඔබ තුළ තාමත් සම්මා සමාධිමත් හිතක් නැත්නම් කරුණා කරලා
චිත්ත විසුද්ධිය කෙරෙහි ඔබේ අවධානය යොමු කරගන්න. සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ධර්මතාවයන් කෙරෙහි අවධානය යොමු කරගන්න. ඒ වගේම ඔබේ සීල විසුද්ධියේ දුර්වලතාවයන් තියෙනවා නම් කරුණාකර ඔබේ ඒ සීලයට අදාළ අපි රකින්නා වූ ආජීවාත්මක සීලයන්, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයන්, ඒ වගේම ප්‍රත්‍යක්ෂා සීලයන්, ඒ වගේම පින්වතුනි සම්මා ආජීව සීලයන් ජීවිතය තුළ ශක්තිමත් කරගන්න. කලබල වෙන්න එපා. කලබල වෙන්න හිත හැම වෙලාවම පින්වතුනි භාවනාවට සුන්දර කමටහනක් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධික වීර්‍යයක්, ඊන වීර්‍යයක් සරි දික්කියට මාර්ගයක්මයි කියලා පින්වතුනි. එසම් මධ්‍යස්ත වීරිය තුල ඉදිරියට යන්න. මධ්‍යස්ත වීරිය තුල ඉදිරියට යද්දී ඔබ සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් දැක්ම පිරිසිදු කරගන්න පින්වතුනි. දැන් භික්ෂුවක් හැටියට මගේ ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් භාවනා කිරීමේදී මම මේ මොහොතේම පින්වතුනි මම කියන දැක්ම පටිච්ච සමුප්පාදය තුල විසිරෝලා දැකලා ඒ ප්‍රශ්නේ තරිම මම විසඳ ගන්න. අවුලක් නෑ, අවුල් වෙලා නෑ. ඒ පටිච්ච සමුප්පාද ධර්මයෝ ජීවිතයට එකතු කරගත්ත තැනදී අවුල සංසිඳිලා පින්වතුනි. එහෙනම් මේ ප්‍රශ්නේ 15ම ගෞරවනීය පින්වතුන්ලා යොමු කළා තියෙන්නේ අවුල තුල ඉඳලා. භාවනාව තුල මම දකිනවා, මා තුල භාවනාව දකිනවා, භාවනාව මගේ ආත්මය කියලා දකිනවා. ඒ ආත්මය නිත්‍යයි, ස්ථිරයි, වැරදි නෑ කියලා ආ දකිනවා පින්වතුනි. මේ සියලු ධර්මයෝ අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ ධර්මයන් කියලා දකින්නේ නැහැ. මේ සියලු ධර්මයෝ අවිද්‍යාවට බාර දීලා තමන් සම්මා සමාධිමත්ිත ශක්තිමත් කරගන්න ඕනේ කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා පින්වතුනි භාවනා කිරීමට පෙර ආතුව පින්වතුල්ලා බොහොම කරුණාවෙන් දික්ටි විසුද්ධිය දැක්ම පිරිසිදු කරගන්න. දැක්ම පිරිසිදු කරද්දී පටිච්ච සමුප්පාද ධර්මයන් තුල නිරේතුරම ජීවිතයේ විසිරෝල දකින්න පුහුණු වෙන්න පින්වතුනි. අවිද්‍යා පත්‍ය සංඛාරා. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියලා දේශනා කරන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. එයා දුක කියන කාරණේ නිවැරදිව දන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ දුක කියන්නේ දුක්ඛ සත්‍ය කියලා එයා දන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ එයා නිවැරදිව දන්නේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ කියන කාරණේ එයා දකින්නේ නැහැ. ඒ නිසාම භාවනාවේදී තෘෂ්ණාවෙන් අපි භාවනාව හබා යනවා. එතකොට මේ දුක නැති කරන, තෘෂ්ණාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි දකින්නේ නැහැ. අනපිනතුනේ අවිද්‍යාව. අපි කවදා හරි දවසක මේ අවිද්‍යාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දවසේ. ඒ නිසා දැන් මේ අවිද්‍යාව කියන චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා මොකද්ද අපි කරන්නේ පින්නතුනේ? අපි සංස්කාරයෝ රැස් කරනවා. සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල්. පින්නතුනේ සාරා සංක කල්ප ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුප්පන්නව බවාත්‍රේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් අපි මේ ගලාගෙන යන්නේ පින්වතුනි අවිද්‍යාව හේතුවෙන් සකස් කර ගන්නා වූ සංස්කාරයන් නිසාම. අනේ දකින්නවා මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසායි මම මේ සංස්කාරයෝ රැස් කරන්නේ. සංස්කාරයෝ කියලා කියන්නේ කුසල් සහ කුසල්. ඒතර අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. අන්න සංස්කාරයන්ට අදාළව අපේ දැනීම් සකස් වෙනවා. දැන් බලන්න හැමෝටම භාවනා කරන්න දැනීම් සකස් වෙනවද? හැමෝටම සිල් සමාදන් වෙන්න දැනීම් සකස් වෙනවද? හැමෝටම උතුම් පැවිදි ජීවිතයට පත් වෙන දැනීම් සකස් වෙනවද? හැමෝටම පන්සල් යන්න, පින්කම් කරන්න, දන් දෙන්න දැනීම් සකස් වෙනවද? සංස්කාර පත්‍ය විඥාන. අපි පුහුණු කළා වූ සංස්කාරයන්ට අදාළවයි අපේ දැනීම් සකස් වෙන්නේ පින්නතුනි. ඒක නිරේතුරුවම අපි දකින්න අපේ පුහුණු කළා වූ සංස්කාරයන්ට අදාළවයි දැනීම් සකස් වෙන්නේ. එහෙනම් භාවනා කරන්න ගියද්දී අපි උකටලී භාවයන් සකස් වෙනවා නම්, අපි තුල කම්මැලිකමක් සකස් වෙනවා නම්, අපි තුල නිදිමත ගතිය සකස් වෙනවා නම්, ඉන්වතුනි තේරුම් ගන්න ඕනේ ඒ ඇතිවෙන්නා වූ බාධාව මම කියලා ගන්න එපා. ඒ ඇතිවෙන්නා වූ බාධාව මගේ කියලා ගන්න එපා. ඒ ඇතිවෙන්නා වූ බාධාව මගේ ආත්මය කියලා ගන්න එපා. ඒ ඇතිවෙන්නා වූ බාධාව සංස්කාරපත්‍ය විඥාන. මම හිස් කළා පින්වතුනි. මම හිස් කරලා දිට්ඨි විසුද්ධිය ඇති කර ගන්නවා. දැක්ම පිරිසිදු කරනවා. දෙයියනේ මෙතන මම නැහැ. මම නෙමෙයි මේ දිට්ඨි විසුද්ධියදී අපි මතු කරලා දකින්නේ. මම කියන අර්ථය නෙමෙයි අවිද්‍යාව හේතුවෙන් සකස් වෙනා වූ සංස්කාර.
සංස්කාර හේතුවෙන් සකස් වෙනා වූ දැනීම් විඥාන අන්න පින්වතුනි සුන්දර ධර්මයක් එනිසා භාවනා කරද්දී මේ මතුවෙන සෑම ප්‍රශ්නයකදීම සෑම බාධාවකදීම පින්වතුනි පින්වතුල්ලා මමත්තේ දැඩි භාවයේම ජීවිතේට මමම කියලා මේ හැම දෙයක්ම ගන්න මගේ භාවනාව සාර්ථක නැහැ මගේ භාවනාවේ ප්‍රතිඵලයක් නැහැ මට තාම පැවිදි වෙන්න බැරි වුණා මේ මම කියලා ගන්න යන්න එපා ඔබ මම කියලා අරගෙන කවදාද ඔබ මම නිදහස් කරගන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතේ ඉස්සල්ලා ඔබ දකින්නේ එනිසා නිරේතුරුවම භාවනා කිරීමේදී මතුවෙන සෑම ප්‍රශ්නයක්ම සංස්කාරපච්චය විඥානං කියලා දකින්න. දැකලා පින්වතුනි සක්කාය දිට්ඨිය හිස් වෙන දිශාවට ජීවිතේ ගොඩනගා ගන්න. මොකද කවදා හරි දවසක අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා නම් අපි සක්කාය දිට්ඨිය සිඳින්න ඕනේ. මමත්වයේ දැඩිභාවයේ සිඳලා දාන්න ඕනේ, නිරෝධය කරලා දාන්න ඕනේ. ඒතර මේ මමත්වයේ දැඩිභාවයේ සිඳින්න නම් නිරෝධය කරන්න නම් අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මේ රූපය අනිත්‍යයි, වේදනාව, සංඥා, සංකාර, විඥානයන්ගේ අනිත්‍යභාවය අපි දකින්න ඕනේ. අපි එහෙම දකින්න නම් පින්ඇතුනේ නිරතුරුවම අපේ සතර සතිපට්ඨාන ධර්මය වැඩෙන්න පෙර ආතුව අපි පටිච්ච සමුප්පාද ධර්මය තුලින් අපේ දැක්ම පිරිසිදු කරගන්න ඕනේ. එයා භාවනා මාර්ගදී භාවනා ජීවිතේදී මතුවෙන සෑම ප්‍රශ්නයක්ම පින්ඇතුනේ මම කියලා ගන්නේ නැහැ සංස්කාරපච්චය විඥාන තමන් නිදහස් වුණා පින්ඇතුනි. එතනදීම තමන් කුංචියෝ නිදහස් වීමක් ජීවිතේට ලබනවා පටිච්ච සමුප්පාදයට අදාළව. එතනදීම ඔබේ අවුලක් ඔබ විසඳ ගන්නවා. නැත්නම් මේ අවුල් ගොඩක් ප්‍රශ්න 15ක අවුල් ගොඩක් මේ ප්‍රශ්න 15ේ අවුල් ගොඩ මතුනේ මේ හැම ප්‍රශ්නයක්ම මම කියලා ගත්තා. මගේ කියලා ගත්තා. පින්ඇතුනි සංස්කාරපච්චය විඥාන. සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම. විඥානපච්චය නාම රූපං පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කරගෙන යද්දී බොහොම පැහැදිලිව කියන්න ඕනේ මම දන්න විදිහටයි මම විග්‍රහ කරන්නේ මම කියන දේ අනේ වැරදි නම් සාදු සාදු මට සමා වෙන්න නිවැරදි ගෞරවනීය පින්වතෙක්ගෙන් ඒ පිළිබඳ අසා දැනගන්න ඕනේ මම වැරදි නම් මට සමා වෙන්න ඕනේ මොකද මම දන්න තැනයි මම දන්න දෙයයි මම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සූතගත ධර්මයන් පරිහරණය කරලා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා ඒ ධර්ම මාර්ගය තුල මතු කරලා දැක්කා වූ යම් පටිච්ච සම්පාද ධර්මයේ මෙයයි කියලා දකිනවා නම් මම දන්න විදියටයි දේශනා කරන්නේ වැරදි නම් සමා වෙන්න ඕනේ පටිච්ච සමුප්පාද ධර්මය තුල අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාති ජරා ව්‍යාධි මරණ දක්වා යන මේ පටිච්ච සමුප්පාද ධර්මය තුල පින්වතුනි ජීවිත තුනක සම්බන්ධයක් තියෙනවා දැන් මම ගත්තොත් මේ භික්ෂුව ගත්තොත් භික්ෂුවගේ පෙර ජීවිතයත් භික්ෂුවගේ මේ ජීවිතයත් භික්ෂුව අපවත් වෙන වෙලාවෙන් පසුව ලබන්නා වූ ප්‍රතිසන්දියත් පිළිබඳ මෙන්න මේ ජීවිත තුනේම පින්වතුනි සම්බන්ධය මේ පටිච්චපාද ධර්මය තුල තියෙනවා. මංකවම මම දකින විදිහයි කියන්නේ. මම කියන දේ වැරදි නම් අනේ සාදු සාදු මේ කියපු සියල්ලම මං ඉල්ලාස් කරගන්නවා කියන කාරණේ නිහතමානීව කියනවා නේ. ඒකෝර දැන් අවිද්‍යා පත්‍යා සංඛාර. මම මේ ජීවිත තුන, ඒ කියන්නේ පෙර ජීවිතයත්, වර්තමාන ජීවිතයත්, අපවත් වීමෙන් පසුව ලබන ප්‍රතිසන්දියත් පටිච්ච සමුප්පන්න ගලපලා දෙන්නම් මම දන්න විදිහට අවිද්‍යා පත්‍යා සංඛාර. දැන් ඔබ දකින්න මම පෙර ජීවිතේ මිනිසෙක් මම මිනිස් ජීවිතයක් ලැබලා මම හොඳට රැකියාවක් කරලා ව්‍යාපාරයක් කරලා පින්දහම් කරලා මිනිස් ලෝකයේ කෙරේ උපාදානයක් ඇති කරගෙන ජීවත් වෙලා තියෙනවා දැන් සමහර පින්වතුන්ලා ඉන්නවනේ ඒගොල්ලන්ගේ උපාදානය මිනිස් ලෝකෙමයි මම ඊට වඩා මගේ ව්‍යාපාර ශක්තිමත් මම ඊට වඩා හොඳව රැකියාවේ උසස් වීම ගන්නවා මම ඊට වඩා හොඳ පෞල් ජීවිතයක් මේ වගේ මිනිස් ලෝකයේ තුල තෘෂ්ණාපච්චය උපාදානං ඒ උපාදානය සකස් කරගෙන ජීවත් වෙන අය ඕන තරම් ඉන්නවා පින්වතුනි. එතකොට අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාර අවිද්‍යාව නිසා රැස් කරගත්තා වූ යාගේ කුසල් සංස්කාර හේතුවෙන් මට ගිය ජීවිතේ මරණාසන්න මොහොතේදී උපාදානය සකස් වෙන්නේ මනුෂ්‍ය ලෝකේ. තේරුණාද? උපාදානය සකස් වෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඊට අදාළව මගේ පංචශීලයේ ආජීව අට්ඨමක ශීලයේ ශක්තිමත් වෙලා තියෙනවා. මාතුල මෛත්‍රී ධර්මයන් මාතුල දානමය ධර්මයන් ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ නිසාම පින්වතුනි මොකද වුනේ? අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාර නිසා. මොකද මං ගියේ ජීවිතේ සංස්කාර අනිත්‍යයි කියලා දැකලා හෝ අවබෝධ කරලා
නැහැ. සංස්කාර මමේ කියලා ගත්ත කෙනෙක්. සංස්කාර මගේ කියලා ගත්ත කෙනෙක්. සංස්කාර මගේ ආත්මය කියලා ගත්ත කෙනෙක්. එහෙම අරගෙන මරණාසන්න මොහොතේ මගේ සිතේ මතුණා වූ අවසාන පංච උපාදානස්කන්ධයේදී මතුණා වූ කුසල් සිත නිත්‍ය වශයෙන් අරගෙන ඒ සංස්කාර පත්‍ය විඥාන ඒ කුසල් සිතට අදාළව සකස් වුණ දැනීම පින්වතුනි කුමක් දැනීමද මනුස්ස ලෝකයේ කෙරෙහි වූ උපාදානයි ඒකට තමයි චුති සිත කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා චතුරාර්ය සත්‍ය නොදන්න නිසා සංස්කාර නිත්‍ය වශයෙන් ගත්තා ඒ සංස්කාරයන්ට අදාළව සකස් වුණා වූ දැනීම විඥානය චුති සිත පින්වතුනි ගිය ජීවිතේ අවසාන මගේ පංච උපාදානස්කන්ධය ඒක තමයි අවසාන පංච උපාය. ඒ අවසාන පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්නේව මාව ගිය ජීවිතේ මරණයක් බවට පත් කරලා මේ රූපය ඒ පටිච්ච සමුප්පන්න විඥාණය පිංගතුනේ විඥාන පත්‍යා නව රූපං. ඒ සකස් වුණා වූ පටිච්ච සමුප්පන්න විඥාණය මගේ මේ ජීවිතේ අම්මාගේ මව් කුසට ප්‍රතිසන්දිය ලබනවා. ඒතර මොකද උනේ විඥාන පත්‍යා විඥාණය නිසා නාම රූප ධර්මය පංච උපාදානස්කන්ධ ධර්මය සකස් වුණා. කොහොමද සකස් වුණේ? ප්‍රතිසන්දිය ලැබුවා මගේ අම්මාගේ මව් කුසේ පටිච්ච සමුප්පන්න. විඥාන පත්‍යා නාම රූපං පංච උපාදානස්කන්ධ ධර්මය උපදුනා. කාය සංස්කාරයන් සකස් වුණා. දැන් කල්ල රූපය මව් කුසට බැහැලා තියෙන්නේ. කල්ල රූපය දැන් ගැහෙනවා. මෙච්චර වෙලාවක් කල්ල රූපය නිකන් මස් වැදල්ලක් වගේ අම්මගේ පැලෝපිය නාලේ තිබ්බේ. මෙතෙක් වෙලාවක් මස් වැදල්ලක් වගේ තිබ්බ පැලෝපිය නාලේ තිබ්බ තිබ්බේ කල්ල රූපය. අර පටිච්ච සමුප්පන්න විඥාණය බැස ගැනීමත් සමගම දැන් ගැහෙනවා පින්වතුනි. කාය සංස්කාරයෝ සකස් වෙනවා. පංච උපාදානස්කන්ධ ධර්මය මුල් වතාවට කලල රූපය තුල ප්‍රතිසන්දිය සකස් කරගත්තා. ඒ පංච උපාදානස්කන්ධ ධර්මය නාම රූප පත්‍ය සලායතන. ඒ පංච උපාදානස්කන්ධ ධර්මයන් නිසාම පින්වතුනි මේ කලල රූපය නිරේතුරුවම සති 6ක් 7ක් 8ක් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන තම්බපු පිටරයක් වගේ ඝනව වැඩිලා මේ ආයතන 6 සකස් වුණා වෙනවායි කියලා. මේ ඇස කන නාසය දිව ශරීරය සකස් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතකොට දැන් ඒක කොහොමද සකස් වුනේ? අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං පෙර ජීවිතේටයි අයිති. විඥාන පත්‍යා නාම රූපං. නාම රූප කියන්නේ පංච උපාදානස්කන්ධ. රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට මේ විඥාණය රූපයට බැසගත්තා. මොකද දැන් එතන රූපය අම්මාගේ මව් කුසේ තියෙන මගේ මේ ජීවිතේ කල්ල රූපය නාම රූපයට බැසගත්ත තැනම පටිච්ච සමුප්පන්න විඥාණය අන්න නාම ධර්මයන් සකස් කර ගන්නවා. බොහොම සියුම් මේ වෙලාවේ. තේන්න. එතකොට බලන්න විඥාන පත්‍යය නාම රූපං. විඥාණය පටිච්ච සමුප්පන්න විඥාණය අම්මාගේ මව් කුසේ තිබ්බ රූපයට. එතන රූපය කියන්නේ කලල රූපේ. කලල රූපයට විඥාණය බැසගත්තා මොහොතේ පටන් පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධය සකස් වුණා කියන්නේ එතන අලුත් ජීවිතයක් පටන් ගත්ත පටිච්ච සම්පූර්ණේ මගේ මේ ජීවිතය දැන් පෙර ජීවිතේ මල කඳක් වෙලා ඉවරයි. පටිච්ච සමුප්පන්න වාවා වූ ගමනක් පමණයි දැන් මෙතන තියෙන්නේ සංස්කාර හේතුවෙන්. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර මම කියලා ගන්න එපා ඈ. අවිද්‍යාව හැටියටයි ඒක ගන්න ඕනේ. සංස්කාර හැටියටයි ගන්න ඕනේ. විඥාණය හැටියටයි ගන්න ඕනේ. නාම රූප හැටියටයි ගන්න ඕනේ. නාම රූප සකස් වුණ නිසා ඒ කියන්නේ කලල රූපයට පටිච්ච සමුප්පන්න විඥාණය බැස්සා. ඒ රූපයට විඥාණය බැස ගැනීම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාණයේ ආහාරය රූපයයි කියලා. රූපයකින්තරව විඥාණයේ පැවැත්මක් නැහැ කියලා. ඒ කියන්නේ විඥාණය කල්ල රූපයට බහින මොහොතෙම රූප වේදනා සංඥා සංකාර විඥාණයෝ නාම රූප ධර්මයෝ සකස් කර ගන්න. නාම රූප පත්‍ය සලායතන. දැන් මේ අලුත් ජීවිතය දැන් ගිය ජීවිතේ ඉවරයි. නාම රූප පත්‍ය සලායතන නාම රූප සකස් වුණ නිසා ඒ කියන්නේ මේ කලන රූපයට පටිච්ච සමුප්පන්න විඥාණය බැසගෙන පංච උපාදාන ස්කන්ධය නැවත සකස් වෙන්න පටන් ගත්ත නිසා අන්න පින්වතුනි නාම රූප පත්‍ය සලායත ආයතන හය උපදින. මේ කල්ල රූපයේ විතරයක් ප්‍රමාණයට තදව ඝනව වැඩිලා ආයතන හය සකස් වෙන මේ ජීවිතේ. ඊට පස්සේ සලායතන පත්‍ය පස්සෝ. සලායතන නිසා ඇස කන නාසය දිව ශරීරය මනස මේ ඉපදීම නිසාම පින්නතුනි පස්සේ සිද්ධ වෙනවා.
පස්සේ කියන්නේ ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් දැන් පටිච්ච සමුප්පන්න විඥානයේ රූපයට බැසගෙනයි තියෙන්නේ පින්නතුනේ ආධ්‍යාත්මික රූපයට. එතෙන්දී ආධ්‍යාත්මික රූපය වෙන්නේ තාම්මගේ මව් කුසේ තියෙන කල්ල රූපය. ඒතකොට මේ කලල රූපයත් බාහිර ස්පර්ශ වෙන්නා වූ රූපයත් පටිච්ච සමුප්පන්න විඥානයත් පින්නතුනේ නිරේතුරුව මේ තුන පස්සේ වෙන තැනදී සලායතන පත්‍ය පස්ස. සලායතන හේතුවෙන් පස්සේ සිද්ධ වෙන්නේ. ඒතකොට පස්ස පත්‍ය වේදනා පස්සේ සිද්ධ වෙන තැනදී අපි විඳීම ඇති වෙනවා. විඳීම කියන්නේ මොකද්ද? සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා සාගත විඳීම. දැන් මේ ජීවිතය ගැනයි මම කියන්නේ. දැන් සලායතන ඉපදුන ගමන් ඇසෙන් රූප දකින්නවා. මව් කුසේදී නම් ඇසෙන් රූප දැකීමක් වෙන්නේ නැහැ. ඇස වැහිලයි තියෙන්නේ. නමුත් කනට ශබ්ද ඇහෙනවා. මනස දැනීම් දැනෙනවා. එනිසා නිරේතුරුවම ඒ මව් කුසේ තියෙන කලල රූපය බාහිර රූපය ස්පර්ශය වෙලා නිරේතුරුවම විඳින් ඇති වෙනවා. ඒ දරුවාට දැනෙනවා. අම්මා සැර බෙහෙතක් ගත්තොත් ඒ දරුවාට ඒ ස්පර්ශය දැනෙනවා. අම්මාට කවුරු හරි ගැහුවොත් දරුවාට ඒ ස්පර්ශය දැනෙනවා. අම්මා නරක ආහාරයක් ගත්තොත් ඒ දරුවාට ඒ ස්පර්ශය දැනෙනවා. ඇයි දැනුනේ? සලායතන පත්‍ය පස්සෝ. සලායතන ඉපදෙලයි තියෙන්නේ මව් කුසේ. සලායතන පත්‍ය පස්සෝ. එතකොට දැන් අම්මාගේ මව් කුසේ අර මුල්ම අවස්ථාවේදී මේ කලල රූපයට වුණාද? කලල රූපයට ওই දිසි දෙයක් උනේ නැහැ. කලල රූපයට පස්සේ දැනුනේ නැහැ. ඒ කලලයට පටිච්ච සමුප්පන්න විඥානයේ බැසගෙන ඒ රූපයට පටිච්ච සමුප්පන්න විඥානයේ බැස ගැනීම නිසා සකස් වුණා වූ පංච උපාදානස්කන්ධය ධර්මයන්ගෙන් පසුවයි පින්තුනේ සලායතන පත්‍ය පස්සෝ. අනේ සලායතන හේතුවෙන් පස්සේ සකස් වෙන. එයා දැන් මව් කුසෙන් ලෝකෙට බිහි වෙනවා. ඇහෙන් රූප දකින්නවා, කනෙන් ශබ්ද අහනවා, මනසෙන් සිතුවිලි හිතනවා, නාසයෙන් දිවට ශරීරයට දැනීම් සකස් වෙනවා. ඒ හේතුව නිසාම පින්තුනේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාව ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නිසාම වේදනා පත්‍ය තෘෂ්ණා තෘෂ්ණාව සකස් කර ගන්නවා. මේ ඇලෙන ගැටෙන සිතුවිලි වලට අදාළව තමාගේ අවිද්‍යාවට අදාළව තමාගේ තෘෂ්ණාවට අදාළව පුහුණු කළා වූ සංස්කාරයන්ට අදාළව දැනීම් වලට අදාළව පිංගතුනි අන්‍යා නිරේතුරුවම පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හාව ශක්තිමත් කරගන්න. තණ්හාව තව තව උපද්දවා ගන්නවා. තණ්හාව වර්ධනය කරගන්නවා. තණ්හාව පෝෂණය කරගන්නවා පිංගතුනි. තෘෂ්ණා පච්චය උපාදාන. තෘෂ්ණාව හේතුවෙන් ඔන්න අපේ උපාදානය සකස් වෙනවා. කාම උපාදාන අපි ඇති කරගන්නවා. දික්ඛි උපාදාන ඇති කරගන්නවා. අපි අන්න සීලවුත උපාදාන ඇති කරගන්නවා. මේ උපාදානයේ කුමක් නිසාද ඇති වෙන්නේ? තෘෂ්ණා පච්චය උපාදාන. තෘෂ්ණාව හේතුවෙන් උපාදානය සකස් වෙන්නේ. එතකොට තෘෂ්ණාව ඇති උනේ කුමක් නිසාද? තෘෂ්ණාව ඇති උනේ පිංගතුනි නිරේතුරුවම අපි පස්සේ නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි. විඳීම් නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි. ඒ නිසා නිරේතුරුව භාවනා කිරීමේදී අපි පස්සේ නිත්‍ය වශයෙන් ගත්තොත් නිරේතුරුවම පිංගතුනි තෘෂ්ණාව හේතුවෙන් බැඳී යාම් ඇති වෙනවාමයි පිංගතුනි. ඒ නිසා භාවනා කරද්දී පස්සේ සකස් වෙන්නා වූ සෑම දැක්කා ඇසුනා දැනුනා කියන දැනීම් ඒ මොහොතේම අනිත්‍යයි කියලා දකින්න චිත්තානුපස්සනාවෙන්. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවෙන් දකින්න. පස්සපච්චය වේදනා පස්සේ නිසා සකස් වූ විඳීමක්. එහෙම නැත්නම් මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි පටිච්ච සමුප්පන්න විඥානයේ හේතුවෙන් සකස් වුණා වූ අනිත්‍ය වූ පස්සයක් කියලා දකින්න. අධ්‍යාත්මික රූපය අනිත්‍ය නම් බාහිර රූපය අනිත්‍ය නම් පටිච්ච සමුප්පන්න විඥානය අනිත්‍ය නම් පස්සේ නිත්‍ය වෙන්න බෑ පිංගතුනි. ඒ නිසා මේ දකින්න දේ ඇසෙන දේ දැන නිදේ නිත්‍යයි කියලා ගන්න එපා. ඔබට භාවනා කරද්දී නිදිමත දැනෙනවා නම්, ඔබට භාවනා කරද්දී වෙහස දැනෙනවා නම්, ඔබට භාවනා කරද්දී හම්මෙරිකම් දැනෙනවා නම්, උකටලීකම් දැනෙනවා නම්, භාවනා කරද්දී වෙන වෙන දේවල් ඇහෙනවා නම් දැනෙනවා නම් පින්වතුනි නිරේතුරුව දකින්න. මේ දේවල් සිද්ධුුනේ කුමක් ඇසුරෙන්ද? මේ පස්සේ සිද්ධුුනේ කුමක් ඇසුරෙන්ද? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් උනේ එකතුයි පස්සේ. අධ්‍යාත්මික රූපය අනිත්‍යයි බාහිර රූපය අනිත්‍යයි පටිච්ච සමුප්පන්න විඥානය අනිත්‍ය නම් මේ පස්සේ නිත්‍ය වශයෙන් ගන්න එපා. ආයිමත් භාවනාවේ ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔබට භාවනාවේදී ප්‍රශ්න ඇති වෙන්නේ මේ දැක්ම තාම අපිරිසිදුයි පින්වතුනි. දැක්ම අපිරිසිදුයි කියන්නේ තාම අපි අවුල් භාවනාවේදී. ඒ අවුල ලිහන්නේ පටිච්ච සමුප්පාද ධර්මයන් තුලින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා භාවනාවේදී මේ සකස් වෙන සෑම ප්‍රශ්නයක්ම ඔබ මේ පටිච්ච සමුප්පාදයට අදාළ ධර්මතාවයන් තුල විසිරෝලා ප්‍රශ්න පටිච්ච සමුප්පාදයට බාර දෙන්න පින්වතුනි. ඒ ප්‍රශ්න ඔබ මමයි කියලා ගන්න එපා. ඒ ප්‍රශ්න ඔබ මගේ කියලා ගන්න එපා. ඒ ප්‍රශ්න ඔබේ ආත්මය කියලා ගන්න එපා. අරගෙන ඔබ භාවනාව පටලව ගන්න එපා පින්වතුනි. තාම අපි ඉන්නේ
දිට්ඨි විසුද්ධිය. තාම කාංකාවතන විසුද්ධියට ගිහිලා නැහැ. තාම මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට ගිහිලා නැහැ. දැන් ඔබ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ජීවිතේ විසිරුවලා දැක්ක කියලා ඔබ හිතන්න එපා සෝවාන් ඵලයට පත් වුණා කියලා ඈ. තව යන්න අධිහර දෙකක් තියෙනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට. මාර්ගය හඳුනා ගන්න. මාර්ගය හඳුනා ගත්තා කියනවත් අපි සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. අපි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න ඕනේ සෝවාන් ඵලයට පත් වෙන්න. ඒ නිසා කලබල වෙන්න එපා. ඒ කලබල වෙන සිත හැම වෙලාවම පස්සපච්චා වේදනා කියලා දැකලා පටිච්ච සමුප්පාදයේ තුල හොතලා දාන්න. පස්සේ අනිත්‍යයි විඳීම අනිත්‍යයි කියලා දැකලා නිරේතුරුවම වේදනානුපස්සනාව තුල ධම්මානුපස්සනාව තුල චිත්තානුපස්සනාව තුල විසඳලා දාන්න පිංගතුමි. ඒ නිසා නිරේතුරුවම දැන් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන. දැන් මම ඔබට මුලින් කිව්වා මේ පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිත තුනක කතාවක් අපිට කියන්න පුළුවන් කියලා. දැන් මම පෙර ජීවිතේ කතාව කිව්වා කොතනද පෙර ජීවිතේ තිබ්බේ? අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං එතන චුතිසිත සකස් වුණා. ඊට පස්සේ නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදාන. තණ්හාව හේතුවෙන් අපි උපාදානය ඔන්න පින්වතුනේ දැන් මම ජීවත් වෙලා මේ විදියට පස්සේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන බාහිර රූපයන් පටිච්ච සමුප්පන්න විඥානයේ සමග මුහු වෙලා පස්සේ වෙලා නිරේතුරුවම ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කරගෙන තෘෂ්ණාව වර්ධනය කරගෙන ජීවත් වෙලා අවුරුදු 60ක් 70ක් ජීවත් වෙලා පින්වතුනි මරණාසන්න මොහොත උන්න දැන් එනවා. දැන් මගේ මරණාසන්න මොහොත අපවත් වෙන්නයි යන්නේ පින්වතුනි. ඒ අපවත් වෙන වෙලාවේ මා තුල සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය තියෙනවා පින්වතුනි. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ චුතිචිත කියලා මේ ජීවිතේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධය මා තුල අවසාන චුතිචිත සකස් වෙන්නේ. ඔබ හිතන්නකො මම නැවත මිනිස්සෙක් වෙන්න හරි ආසයි කියලා. අනේ මං ඊළඟ ජීවිතෙත් මේ මනුස්ස ලෝකෙම මේ රටේම ඉපදෙනවා. මේ රටේම ඉපදිලා මං පැවිදි වෙනවා උපසම්පදා වෙනවා මට මේ ජීවිතේ කරගන්න බැරි වුණ දෙයක් තියෙනවා නම් මං කරගන්නවා කියන උපාදානය තුල මම ඉන්නවා. එතකොට ඒ උපාදානයට අදාළව පින්නතුනේ මගේ සීලේ ශක්තිමත්භාවයක් තියෙනවා. මගේ දානයේ මෛත්‍රියේ ශක්තිමත්භාවයනුත් තියෙනවා. පෙරුවන් කෙරේ සද්ධාවේ ශක්තිමත්භාවයන් තියෙනවා. එතකොට මරණාසන්න මොහොතේ මගේ චුතිසිත සකස් වෙන්නේ අවසාන පංච උපාදානස්කන්ධ සකස් වෙන්නේ පින්නතුනේ උපාදාන පත්‍යා භව. භවය කියන්නේ මොකද්ද? කාම භව, රූපී භව, අරූපී භව. එතකොට මේ කාම රූපී අරූපී භවාත්‍රය තුල මා තුල සකස් වෙන්නේ කාම භවය කෙරෙහි මුස ලෝකයේ කෙරෙහි මගේ තෘෂ්ණාව තිබ්බේ. තෘෂ්ණාවට අදාළව මා බැඳී ගියේ උපාදානය ඇති කරගත්තේ පින්නතුනේ කාම ලෝකයට අදාළව උපාදාන පත්‍යා භව. පින්නතුනේ උපාදානය නිසා කාම ලෝකයට මං උපාදානය ඇති කරගත්තා. දැන් ඔන්න ඊළඟ ජීවිතය දැන් මේ අපවත් වුණාට පස්සේ මම කියන්නේ දැන් මේ ජීවිතේට එකයි තිබ් නැහැ. අවසාන චුතිසිතේ උපාදානයේ තුල අන්න මම කාම භවයේ උපතක් ලබනවා. භවාත්‍රය කෙරෙහි අපි උපත සකස් කරගත්තට පස්සේ භවපත්‍ය ජාති උපත සකස් වුණා. ආයිමත් මම මනුස්ස අම්මා කෙනෙක්ගේ මව් කුසේ ප්‍රතිසන්දිය ලැබුවා පටිච්ච සමුප්පන්නව. මම එතන ඉඳන් ආයිමත් පිංගතුණි ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ක දෝමනස්යන් ඒ දුක කරගහගෙන දැන් මුතන මම ඔබට මතක් කළා පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිත තුනක කතාව මම දකිනවා කියලා. මුල් ජීවිතේ තමයි පෙර ජීවිතේ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඒ පටිච්ච සමුප්පන්න විඥානය කල රූපෙට බැස්සා ඒ රූපය ඇසුරෙන් නැවත පස්සේ සිද්ධ වීමෙන් අනායිමත් පංච උපාදානස්කන්ධ ධර්මයෝ හේතුවෙන් සලායතන සකස් වුණා. සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං මේ ජීවිතේ ඉවරයි. අවසාන චුතිසිත උපාදානයට අදාළව භවාත්‍රේ ප්‍රතසකස් වුණා. ආයි මජාති ජරා වියාදි මරණ. පින්තුණිය කොතැනකවත් මමය මගේය මගේ ආත්මය කියලා ගන්න දෙයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව පින්තුණි භාවනා කරන පින්වතා මෙන්න මේ දැක්ම පිරිසිදු කරගන්න. දැක්ම පිරිසිදු කරගන්න. පටිච්ච සමුප්පාද ධර්මයන්ට අදාළව ඔබේ ජීවිතයේ විසිරවල දකින්න දක්ෂ වෙන්න හැබැයිලම් පින්තුණි. පටිච්ච සමුප්පාද ධර්මයන්ට අදාළව ඔබේ ජීවිතයේ විසිරවල දකිද්දී ඔබට කවදාක්වත් පින්තුණි භාවනාවේදී ගැටලුවක් මතුවෙන්න විදිහක් නැහැ. මොකද එකම ගැටලුවක්වත් ඔබ මමය මගේය මගේ ආත්මය කියලා ඔබ දකින්නේ නැහැ. ඔබ නිරේතුරුව මේ
සෑම ප්‍රශ්නයක්ම අවිද්‍යා පත්‍යා සංකාරා දෙයිනේ මේනම් අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ සංස්කාරමයි මේනම් සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ දැනීමයි කියන කාරණේ තුල පින්වතුනි ප්‍රශ්න සියල්ලම ඔබ විසඳගෙන දිට්ඨි විසුද්ධියෙන් ඔබ කාංකාවතුන විසුද්ධියට යනවා දැන් එහෙනම් බලන්න සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට ආවා සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තා තාම සෝවහන් ඵලයට පත් වෙලා නැහැ දිට්ඨි විසුද්ධිය ඇති කරගත්තා තාම සෝවහන් ඵලයට පත් වෙලා නැහැ ඊළඟට යාට තියෙනවා කාංකාවතුන විසුද්ධියට යන්න පින්වතුනි ඒතකොට දැන් එයා දැක්ම පිරිසිදු කරගෙන ඉන්නේ ඒ දැක්ම පිරිසිදු කරගෙන පින්වතුනි එයා දැන් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා එයා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුවා පින්වතුනි එයා නිරේතුරුව භාවනාවේ ආස්වාදයට කොටු වෙනවා පින්වතුනි භාවනාව වඩද්දි දැන් එයා දැක්ම පිරිසිදුයි චිත්ත විසුද්ධියත් ඇති වෙලා තියෙන දිට්ඨි විසුද්ධිය තුල එයා ඉන්නවා එයා දැන් නිරේතුරුවම සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙද්දි පින්වතුනි සුන්දර ආලෝක සංඥාවන් එයා දකිනවා සුන්දර ආලෝක සංඥාවන් සුදු පාටයි කියනවා නිල් පාටයි කියනවා කහ පාටයි කියනවා පොඩි කියනවා ලොකුයි කියනවා ඒක කෙනා එක එක ආකාරයේ සාමින්නාස මම භාවනා කරන්න කියලා මම පැය කාලක් ආලෝක සංඥාව මම සුවසේ විඳිනවා කියනවා මොකද මේ කියන්නේ සුවසේ විඳිනවා ඒ කියන්නේ විඳිනවා කියන්නේ පින්වතුනි පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා භාවනාව තුල තණ්හාවයි උපදවා දන්නේ සමහර වෙනවා ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී අමනුෂ්‍ය රූප පේනවා දැම්මට ලස්සන ලස්සන දෙවිය දිව්‍යාංගනාව පේනවා ස්වාමීන් වහන්සේ මම හැමදාම භාවනා කරන්නේ දෙවිය දකින් සංකාවතන විසුද්ධිය පින්වතුනි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුවත් ආස්වාදයට අපි කොටු වෙලා ආස්වාදයට අපි කොටු වෙලා පින්වතුනි දික්ටි විසුද්ධිය ඇති කරගත්තා අපේ සතර සතිපට්ඨාන ධර්මයෝ පින්වතුනි ආස්වාදයෙන් බැහැරට ගිහිල්ලා නැහැ ඒ නිසා සංකාවතන විසුද්ධියේදී යා නිරේතුරුවම සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු වෙද්දී පින්වතුනි එයා භාවනාවේ ආස්වාදයන්ට යා කොටු වෙන්නේ නැහැ පින්වතුනි එයා චිත්තානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් භාවනාවේ ආස්වාදයන් පරිපූර්ණ වශයෙන්ම නැති කරගන්නවා පින්වතුනි එයා ආලෝක සංඥා දකින්න නෙමෙයි භාවනා කරන්නේ එයා කවදාකවත් අමනුෂ්‍යව දකින්න නෙමෙයි එයා කවදාකවත් දෙවියන් දකින්න නෙමෙයි එයා කවදාකවත් කරන්නේ සතුට පමණක් උදෙසා නෙමෙයි එයා නිරේතුරුවම පින්වතුනි එයා යම් ආලෝක සංඥාවක් දැක්කොත් ඒ මොහොතේම පස්ස පච්චයා වේදනා පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් කියන තැන ඉඳන් ඒ ආලෝක සංඥාව විඳින්න නම් යන්නේ නැහැ එයා ආලෝක සංඥාවක් දැක්කොත් ඒක පාටම දෙයිනේ මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි නිසා සකස් වුණා වූ පස්සේ අධ්‍යාත්මික බාහිර රූපයන් අනිත්‍ය නම් පස්සේ අනිත්‍යයි කියලා දකිනවා මිසක් ඒ පස්සේ නිසා සකස් වුණා වූ ආලෝක සංඥාව නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ ඒ ආලෝක සංඥාව පස්සේ නිසා සකස් වුණා වූ ආලෝක සංඥාව මුල් කරගෙන එයා විඳීමකට යන්නේ නැහැ හඳුනා ගැනීමකට යන්නේ නැහැ තව සංස්කාරයකට යන්නේ නැහැ ඒ සංස්කාරයන්ට අදාළව විඥානයන් සකස් කර ගන්න තැනට යන්නේ නැහැ අනේ පින්වතුනි කාංකාවතන විසුද්ධියේදී එයා භාවනාවේ ආස්වාදයට කොටු වෙච්ච කෙනෙක් වෙනවා ඒ නිසා මේ ප්‍රශ්න 15ක් යොමු කරලා තියෙනවා මේ පින්වත් මහත්මිය ඒ ප්‍රශ්න 15න් ගොඩක් ප්‍රශ්න පින්වතුනි භාවනාවේ ආස්වාදයට කොටු වුණා වූ ප්‍රශ්න ඒ නිසා මොනම අවස්ථාවකවත් ඔබ භාවනා කරද්දී පින්වතුනි මම භාවනා කරන්නේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම උදෙසා කියලා චිත්තයක් සකස් වුණා වහා මේ සිත චිත්තානුපස්සනාවෙන් හොදලා දාන්න. වහා මේ සිත ධම්මානුපස්සනාවෙන් දකින්න පස්සපච්චයා වේදනා කියලා. ඔබ භාවනා කරන වෙලාවේ ඔබ තුල සිහිතක් සකස් වුණොත් දැන් නම් හොඳට භාවනා වැඩෙනවා අනේ අද නම් මගේ භාවනාව හුඟක් සාර්ථකයි කියලා පින්තුනේ ඔබ භාවනාව තුල නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබ කියනවා නම් අනේ මම මෙච්චරත් භාවනා කළා මට ප්‍රතිඵලයක් නැහැ කියලා. ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා නැහැ. ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුවා නම් ඔබ තුලේ චිත්තය සකස් වෙන්නේ නැහැ. ඔබේ චිත්තය අනිත්‍ය වූ පස්සයක් කියලා දකිනවා. එහෙම නැත්නම් පස්සය හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ විඳීමක් කියලා ඔබ දකිනවා. ඒ අනිත්‍ය වූ විඳීම හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ හඳුනා ගැනීමක් කියලා ඔබ දකිනවා. එහෙම නැත්නම් පින්වතුනි ඒක වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් ඔබ පිරිසිදු කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න. දැන් සීල විසුද්ධිය තුළින් අපි චිත්ත විසුද්ධියට ආවා. චිත්ත විසුද්ධිය තුළින් සුන්දර දිට්ඨි විසුද්ධිය දැක්ම නිවැරදි කරගත්තා. මමයේ මගේ මගේ ආත්මය මා තුල භාවනාව තියෙනවා. භාවනාව තුල මම ඉන්නවා. මා තුල සෝවාන් ඵලය තියෙනවා. සෝවාන් ඵලයේ තුන මම ඉන්නවා කියන පින්වතුනි මේ සියලු දැක්ම සකස් කරගන්නේ දිට්ඨි විසුද්ධියේ දුර්ලභාවය නිසාමයි. තාම නූල් බෝලේ අවුල්
පිංගතුනේ ඒ නූල් බෝලේ අහුලා අපි ලිහන්න නම් මේ දැක්ම පිරිසිදු වෙන්න ඕනේ සෝවාන් ඵලයත්ම මේ කියලා ගන්නවා සකෘදාගාමී ඵලයත්ම මේ කියලා ගන්නවා මේ සෑම ධර්මතාවයක්ම මමයේ මගේ කියලා අරන් ධර්මය නිසාම සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා භාවනාව නිසාම සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා මාර්ගඵල නිසාම සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා එයි පිංගතුනේ දිට්ඨි විසුද්ධිය පහු කරන්නේ නැතුව සතර සරිපත්තාන ධර්මයන්ට යන්න ගිහිල්ලා මොකද කරන්නේ සතර සරිපත්තාන ධර්මයන්ගේ ආස්වාදයට කොටු වෙන ඒ නිසා නිරේතුරුවම පිංගතුනේ භාවනා කරන සෑම පිංවතෙක්ම මේ මාර්ගයේ තුල යන්න මෙතන හොඳින් පැහැදිලි කර ගන්න පුළුවන් නිවැරදි මාර්ගයේ මේ සප්තවිසුද්ධීන් තුල තියෙනවා ඒ නිසා නිහතමානී වෙන්න සංසාරේ නිහතමානී නොවුන නිසාමයි අපි සෑම කෙනෙක්ම තාමත් මේ උතුම් අධිගමයන් සාක්ෂාත් නොකර ඒ සඳහා වෙහෙසෙන්නේ පිංගතුනි ඒ නිසා නිහතමානී වෙන්න අන්තිමයා වෙන්න බිඳුවට වැටෙන්න ඔබ පළවෙනියා යන් වෙන්න එපා මම තමයි භාවනාවේ අග්‍රකෙනා කියලා වෙන්න හිතන්නේ යන්න එපා ඒ සෑම තැනකදීම ඔබ ජීවිතයට එකතු කරගන්නේ විදර්ශනාව නෙමේ සක්කාය දිට්ඨියයි පිංගතුනි ඒ නිසා නිරේතුරුවම පිංගතුල්ලා දක්ෂ වෙන්න කාල වේලාව ඉවර වෙන්න යන්නේ ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ මාර්ගය තුල යන්න මං කාංකාවතන විසුද්ධිය දක්වා ඔබ අරන් ආවා ඒ කාංකාවතන විසුද්ධියේදී ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ ඔබ කාංකාවතන විසුද්ධිය තුල ඔබ පසු වෙන්නේ පිංගතුනි භාවනාවේ ආස්වාදයේ තුල ඔබ පසු වෙනවා ඔබ භාවනාවේ ආස්වාදය වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරගන්න දක්ෂ නැහැ ඔබ මේ සෑම ආස්වාදයක්ම සකස් වෙන්නේ අනිත්‍ය වූ රූපයයි අනිත්‍ය වූ අධ්‍යාත්මික බාහිර රූපයන් නිසා අනිත්‍ය වූ පටිච්ච සමුප්පන්න විඥාණය නිසා කියන කාරණේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම කාංකාවතන විසුද්ධියේදී අපි ආස්වාදයන්ට කොටු වෙනවා ඒ කාංකාවතන විසුද්ධියේ ආස්වාදයන්ට කොටු වීමට ඔබ නැවත ලක් වෙන්නේ පාපින් වතුමි ඒ නිසා භාවනාව තුළ සකස් වෙන ඔය සෑම ආස්වාදයක්ම සතුටක් ඇති වෙනවා කියනවා ප්‍රීතියක් ඇති වෙනවා කියනවා සතුටක් ප්‍රීතියක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම ඔබ මොකද්ද කරන්න ඕනේ වේදනානුපස්සනාවෙන් ඒ සතුට ප්‍රීතිය අනිත්‍යයි කියලා දකින්න ධම්මානුපස්සනාවෙන් ඒ සතුට ප්‍රීතිය පස්ස පච්චය වේදනා පස්සේ අනිත්‍යයි විදීම් අනිත්‍යයි කියලා දකින්න ඔය කොතනින් හෝ පින්වතුනේ අපිට පුළුවන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කර ගන්න ඔබ මෙතන පැටලිලා සංඥාවට එහෙමත් නැත්නම් නිදිමතට එහෙමත් නැත්නම් අමනුෂ්‍ය රූප වලට එහෙමත් නැත්නම් දිව්‍ය රූප වලට එහෙමත් නැත්නම් මාව පාවෙනවා උදයනවා කියන ධර්මයන් තුලට පින්වතුනි අපිට කවදාක්වත් මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධියට නම් යන්න හම්බු වෙන්නේ දැස් දෙක පියාගන්න මේ සිරස ගුවන් ඉදිරියේ වෛද්‍රියේ වාඩි වෙලා මේ සුන්දර නවම් පුරපසළොස්වක පොයේ දවසේ මේ උතුම් විදර්ශනාමය රාත්‍රිය ශ්‍රවණය කරන වෙලාවේ පින්වතුනි මොහොතක් දැස් දෙක පියාගන්න මොහොතක් දැස් දෙක පියාගෙන නිරේතුරුවම ඔබේ රූපයට හිත යොමු කරන්න මේ රූපය සතර මහා ධාතුවක් මේ රූපය අට්ටික සංඥාවක් මේ රූපය දෙතිස් කුණුපයක් මේ රූපය මරණානුස්සතියක් මේ රූපය අනිත්‍ය ඉරියව් පවත්වන කයක් හැටියට දකිමින් ජීවත් වෙන්න ඒ දකිමින් ජීවත් වෙන වෙලාවේ ඔබ තුල කිනම් හෝ සිතුවිල්ලක් ඇති වුණොත් ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඔබ තුල කිනම් සැප හෝ දුක් උපේක්ෂා විඳීමක් ඇති වුණොත් ඒ සැප දුක් උපේක්ෂා විඳීම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඔබේ ජීවිතය තුල ඔබේ භාවනාව තුල කිනම් ධර්මතාවයන් මතුණත් පින්තුමි ඒක අලසකම වේවා ප්‍රීතිය වේවා සැපය වේවා මේ සෑම ධර්මතාවයක් අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා දකින්න ඒකක්ම නිත්‍ය වශයෙන් ගන්න එපා ඔබ මේ සියලු ධර්මතාවයන් අනිත්‍ය වශයෙන් දකිද්දී පින්තුමි ඔබ කවදාක්වත් පංච උපාදානස්කන්ධය කෙරේ බැඳීම ඇති කරගන්නේ නැහැ ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ක කෙනෙක් බවට පත් වෙනවා අවබෝධාත්මකව ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔබ තුල තෙරුවන් කෙරේ අචල සද්ධාවත් සීලයේ ආර්ය සීලයක් හැටියට වැඩිලා උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න එක පින්වත් මහත් එක්ක ප්‍රශ්නකින් අහලා තිබ්බා මුලින්ම අවබෝධ වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයද නැත්නම් අචල සද්ධාවද නැත්නම් ආර්ය සීලද කියලා ඔය කාරණා තුනම පින්වතුනි ඔය නැතනම් කවදාක්වත් ඔක අවබෝධ වෙන්නේ නැහැ. උදට තේරුම් ගන්න ඕනේ. ඔබේ හිත ප්‍රශ්න කළොත් සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ මුලින් අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයද එහෙමත් නැත්නම් ආර්ය සීලෙද එහෙමත් නැත්නම් අචල සද්ධාවද කියන කාරණය කවදාක්වත් ඔබට සෝවාන් ඵලයටම පත් වෙන්න බෑ. ඔය ගැන හිත හිටියෝ. ඔය සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. පස්සපච්චය වේදනා කියලා අනිත්‍යයි කියලා දකින්න. අවිද්‍යාව පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං සංස්කාර හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ දැනීමක් කියලා දකින්න.
පින්වතුනි ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයයි දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ඔබ ජීවිතයට එකතු වෙන මොහොතේ අචල සද්ධාවත් ආර්ය සීලියත් ස්වයංක්‍රීයව ඔබේ ජීවිතයට බලන්නකෝ හිතන්න ගියොත් එකක්වත් අපිට අයින් වෙන ඒ නිසා පින්වතුනි කාල වේලාව අවසන් වෙලා තිනවා සුන්දර විදර්ශනා රාත්‍රියට එකතු වන ප්‍රතිල් දෙනාටම පෙරවන් සර්ණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝාෂත් උතුම් විදර්ශනාමය ධර්මයන් වඩාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධයටම මේ කරගත්තා වූ ධර්ම දානමේ පින් තම ශක්තියක් වේවා කියලා ගෞරවයෙන් ආශිර්වාද කරනවා අපිට උපකාරක ධර්මයන් සකස් කර දුන්නේ අපේ පින්වත් ශාලිකා මහත්මිය සාරද මහත්මිය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.